අයිබෝන් දුවේ පුතේ, ඔන්න අදත් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙසෙන ඔයාලගේ ශ්‍රී ලාංකික පුංචි යාළුවෝ ශ්‍රී ලංකාවේ වෙසෙන ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව. ඒ සඳුන් සෙවන ළමා වැඩසටහන තුලින්. ඉතින් අද වෙනදා වගේ නාට්‍යයක් කතන්දරයක් එහෙම නෙවෙයි ඔයාලට අපි ඉදිරිපත් කරන්නේ. ඊට වැඩිය ගොඩාක් වැදගත් උතුම් සිද්ධියක්. ඔයාලා දන්නවා දැනට අවුරුදු 2000කට පමණ ප්‍රථම දඹදිව, ඒ කියන්නේ ඉන්දියාවෙන් අපේ රටට ඉතාමත්ම උතුම් තෑග්ගක් හම්බුණා. ඒ තමයි ඒ කාලේ ඉන්දියාවේ රජ කරපු ධර්මාශෝක රජතුමාගෙන් ලංකාවේ රජ කරපු දේවානම් පියතිස්ස රජතුමාට තෑග්ගක් විදිහට එවපු බෞද්ධ ධර්මය. ඉතින් ඒ බෞද්ධ ධර්මය අපේ ලක්දිවට නැත්තම් ලංකාවට ලැබුණාට පස්සේ ලංකාව ගොඩාක් දියුණු වුණා. මිනිස්සු හුඟක් හොඳ ගුණයාපත් ජීවිත ගත කරන්න පුරුදු වුණා. මේ උතුම් ධර්ම පණිවිඩේ බෞද්ධ ධර්මය ශ්‍රී ලංකාවට වැඩම කෙරෙව්වේ ඒ ධර්මාශෝක රජතුමාගේ පුත්‍රයා වන මිහිඳු මහරහතන් වහන්සේ. ඊට ටික කාලයකට පස්සේ අපට තවත් උතුම් තෑග්ගක් දඹදිවින් ලැබුණා. ඒ තමයි සම්මා සම්බුදු අමාමෑණී බුදු පියාණන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත්වෙන තුරාවටම සෙවන සිසිරස ලබා දුන්න උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අපේ ශ්‍රී ලංකා ද්වීපයට ලැබුණා. ඒ උතුම් දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කෙරෙව්වේ මිහිඳු මහරහතන් වහන්සේගේ නැගණිය වන සංගමිත්තා මහරහත් තෙරණින් වහන්සේ. ඉතින් එවකට හිටපු ඒ දේවානම්පියතිස්ස රජතුමා දඹකොළ පටුනට ගිහිල්ලා ඒ උතුම් බෝධීන් වහන්සේ පිළි අරගෙන රාජ්‍ය ගෞරව දක්වමින් ලංකාවට, ලංකාව භූමිය තුළට වඩම්මවලා ඒ උතුම් බෝරුක රෝපණය කළා. ඒ අනුරාධපුරයේ මහා මෙවුනා කියන උයනේ, රජතුමාගේම උයනේ. ඉතින් ඊට පස්සේ ඒ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේගේ උතුම් ආරක්ෂාව, පහස සිසිලස, ආශිර්වාදය අපට නොමදව ලැබුණා. ඒ උත්සවයේ මහා තරසර රාජ්‍ය ගෞරව ඇතුව රජතුමා කළේ කවදාක්වත් කරපු නැති උත්සවයක් විදිහට. ඉතින් අපේ මේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් පුරවරයේ වෙසෙන ජනතාවත් හුඟක් වාසනාවන්ත වුණා ඒ උතුම් ජයශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේගේ බෝ අංකුර ශාඛාවක් මෙහෙට ලබා ගන්න. ඉතින් ඒ උතුම් බෝ අංකුරය රාජ්‍ය ගෞරව සහිතව රෝපණය වුණේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ කියන ලස්සන ගම්මානයේ. මේ ගම්මානයේ තියෙනවා හුඟක් ලොකු විශාල විහාරස්ථානයක්. ඒක සෑම ජනතාවකටම, සෑම ජාතියකටම ජනතාවකට පොදු පුණ්‍ය භූමියක්. මේකට කියනවා ග්‍රේට් ස්තූප කියලා. ඒ ග්‍රේට් ස්තූපයේ ඇතුළත ලෝකේ ලොකුම මැණික් බුදු පිළිම වන ජේඩ් බුදු පිළිම වහන්සේත් වැඩ ඉන්නවා. ඉතින් මේ උතුම් උත්සවය අපේ ශ්‍රී ලංකාවේ තවත් නොයෙකුත් රටවල් රාජ්‍ය නායකයන් සමග සම්බන්ධ වෙමින් ඉතාමත්ම ගෞරවහරසරව පැවැත්වුවා. ඇත්තටම සංගමිත්තා මහ රහත් තෙරණිය ඒ ශ්‍රී ලංකාවට ඒ උතුම් බෝ අංකුරේ වැඩම කරවලා පවත්වපු ඒ උතුම් උත්සවයට පසුව සිදුවුණු දෙවන උත්සවය මෙය කියලා ඇත්තටම කියනවා. ඉතින් අද ඒ උත්සවයේ අවස්ථා කීපයක් තමයි අපි දූල පුතාලට ඉදිරිපත් කරන්නේ. මේකේ විශේෂම දේ තමයි අපේ මිහිඳු ළමා පදනමේ පුංචි දූල පුතාලට මේ ලොකු උතුම් උත්සවයට සහභාගි වෙලා ආශිර්වාද ලබා ගන්න හැකිවීම. ඒ අයගේ පෙරදිග තූරේ වාදක කණ්ඩායම ඉදිරිපත් කරමින්. දැන් ඔයාලා ඒ ලස්සන උතුම් උත්සවය බලලා හුඟක් ජාති ඉගෙනගෙන ඔයාලගෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව වැඩි කරගෙන හොඳ දරුවන් වෙන්නකෝ. බුදු නෙතින් පුද උත්තම ජයශ්‍රී මහා බෝධි අංකුර ශාඛාවක් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ නගරයේහි බෝධි ධම්ම විහාර පරිශ්‍රයේ රෝපණය කිරීමේ නිල රාජ්‍ය මහෝත්සවය උත්තම ජයශ්‍රී මහා බෝධි රෝපණාභි වන්දනා රෝපණාභි වන්දනා. දෙවියන් වන්දනා මාන කරන, බඹලොවේ බඹුන් වන්දනා මාන කරන,
මනුස්ලොවේ මිනිසත් භවයේ උපන් අපි සියලු දෙනා වසර 2300කට වඩා වැඩි කාලයක් අවිච්ඡින්නව අදට දොහොත් මුදුන් දී වන්දනා මාන කරන උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ, අප තිලෝගරු අමාමෑණී බුදුපියාණන් වහන්සේ එදා බුද්ධ ගයාවේදී සියලු කෙලෙසුන් ප්‍රහීණය කර ලෝතුරා බුද්ධ රාජ්‍ය දිනාගද්දී උන්වහන්සේට සෙවන සලසමින් උන්වහන්සේට ශක්තිය එකතු කරමින් විරාජමානව වැඩ සිටි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අදටත් අනුරාධපුර මහායුනාවේ සියලු වන්දනාමාන පුද සත්කාර ලැබමින් විරාජමානව වැඩ සිටිනවා. ඉතින් ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේම අංකුර ශාඛාවත් ලක්දිව තලයේ සිට කිලෝමීටර 8247ක් එහා එන අපරන්ත දේශයකට වැඩම කරන ඒ අසිරිමත් මොහොතේ සාක්ෂිකරුවන් වන්නටයි ඔබ සියලු දෙනා මේ සූදානම් වෙන්නේ. And today what we are here to witness is a sapling of that sacred Bodhi tree which is in Australia and will be planted here at the Bendo Buddha premise at the great stupa of universal compassion. Shortly you will see the great sapling is arriving at the Vihara premise here, and the pageant will be playing the respects symbolizing the multiculturalism in Australia and also the depicting the highlighting the cultures of Sri Lanka.
පාරාසංක කල්පලක්ෂයක් පෙරුම් දපුරා අප ලෝතුරා අමා මෑණී බුදුපියාණන් වහන්සේ එදා දඹදිව ඇසතු බෝරුකම්බලදී ලෝතුරා බුද්ධරාජය දිනාගත්තේ උන්වහන්සේට සෙවන සලසමින් උන්වහන්සේට ශක්තිය එකතු කරමින් වැඩ සිටියා වූ ජයශ්‍රී මහාවෝදීන් වහන්සේ. උන්වහන්සේගේ දකුණු අංකුර ශාඛාව අදටත් සදෙව්ලොව දෙවියන් වන්දනාමාන කරමින්, ඒ වගේම බඹලොව බඹුන් වන්දනාමාන කරමින්, මනුලොව මිනිසුන් දොහොත් මුදුන් දී වන්දනාමාන කරමින් අනුරාධපුර මහමෙවුනාවේ විරාජමානව වැඩ සිටි. ඉතින් ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේම අංකුර ශාඛාවත් අපි බෙන්ඩිගෝ නගරයේ බෝධිදම්බ විහාරයේ මෙලෙස රෝපණය කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් ඒ අසිරිමත් මොහොතේ කොටස්කරුවන් වන්නට, සාක්ෂිකරුවන් වන්නට, අලුත් බෝධි වංශයක් ලියන්නටයි ඔබ සියලු දෙනා මේ ස්ථානයට එකතු වෙලා තිරින්නේ. ඉතින් අපි ලොවනන්තසින් මේ ස්ථානයට ආශිර්වාද එකතු කරන්නට වැඩම කළා වූ මහා සංඝරත්නයේ ඇතුළු සියලු සම්භාවනීය මුත්තන්, ඒ වගේම ඔබ සියලු දෙනා ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් යුතුව පිළිගන්නවා මේ අලුත් වංශ කතාවක ආරම්භය. උතුම් ජයශ්‍රී මහබෝධි රෝපණාවී වන්දනා. අංගීර ශ්ලෝකනාත වූ අප තිලෝගුරු අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් මේ අවස්ථාවට ආශිර්වාද එකතු කරන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. අපි ඉතාමත් නමස්කාර පූරක ආරාධනා කරන සිටිනවා පැමිණ සිටින ඔබ සියලු දෙනාව පංචශීලයේ පිහිටුවන්නට අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අවසරයි නම සඳහන් කරන්නට ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරත්න ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා තුන්වරක් නමස්කාරය කියන්න හොඳයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ආමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. මේ ජාජාරණ ආදිවාසීන් ජීවත්වන භූමිය. ඉතින් ඔවුන්ට බෞද්ධ අපිට, සිංහල අපිට, ආර්ය අපිට සංස්කෘතියක් තියෙනවා වගේම ඔවුන්ටත් සංස්කෘතියක් තියෙනවා. ඉතින් ඔවුන්ගේ සංස්කෘතියට අනුව, ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව, ඔවුන්ගේ ඇදහිලිවලට අනුව ඔවුන් විශ්වාස කරනවා අද පටන් මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය වන, උන්වහන්සේ බොහොම විරාජමානව වැඩ සිටින මේ මහා පුණ්‍ය භූමියට ආශිර්වාද එකතු කරන්නට අවශ්‍යයි කියලා. ඉතින් එහෙමනම් අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ජාජාරං ආදිවාසී ජනතාවට ඔවුන්ගේ ආශිර්වාද මේ උත්තම ජයශ්‍රී මහ බෝධි රෝපණාභිවන්දන වැඩසටහනට එකතු කරන්නට. And in the planting of your sacred tree today, may this be a reflection of our communities growing together, sharing messages of survival and support and knowledge to grow together as one resilient, strong forest community of people. මේ ගමනේ, මේ ඔස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ නගරයේ මේ බෝධිධම්ම විහාරයට මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේම අංකුර ශාඛාවකට වැඩම කරවලා රෝපණය කරන ඒ ගමනට දැවැන්ත ශක්තිය එකතු කළා වූ ඒ දැවැන්ත නායකත්වයට අපි ආරාධනා කරනවා ඔබ පැමිණ සිටින සියලු දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගන්නට, ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නට බෝධිධම්ම විහාරයේ මේ කමිටුවේ ගෞරවනීය සභාපතිතුමන් දීප්ත වික්‍රමරත්න මහතාට ඉතාමත් ගෞරවයෙන් අපි ආරාධනා කර සිටිනවා. First of all, I acknowledge the traditional owner of this land we meet today, the Jajarang, and I pay my respect to the elders past, present and emerging. I would like to respectfully welcome the distinguished religious leaders, valued members of the parliament, Sri Lankan government representatives, important members, key person of our Bendigo community and all the well-wishers that are from both local and overseas. Today we gather to celebrate a remarkable journey of triumph against all odds, a testament to the power of perseverance and community spirit. Just like our Premier Jacinta Allan, who rose from humble beginning in a small Bendigo community to lead the global stage. We must also pay homage to another group whose determination and resilience have left an indelible mark on our hearts. I extend my deepest gratitude to the tiny Buddhist community in Bendigo and the wider Australian and overseas Buddhist and non-Buddhist communities, well-wishers and supporters too, who have came from near and far and their unwavering dedication and tireless efforts that have resulted in the creation of the magnificent of Bodhidhamma Vihara. Thank you for showing us the true meaning of resilience and compassion. Atamasthanadipati Atipuja Palliyagama Hemaratana Nayakim Panan Lankarame Viharadhikari රළපනාවේ ධම්මජෝති නාහිමියන්ගෙන්ද මාගේ කල්යාණ මිත්‍ර අබේගිරි විහාරාධිකාරී කල්ලාංචි රත්නසිරි නායක ස්වාමින් වහන්සේගෙන් ඇතුළු අනුරාධපුර මහා විහාරයෙන් වැඩම කරලද සියලුම සංඝයා වහන්සේලාටත්, සතර දිගින් මෙහි පැමිණි සියලුම සංඝයා වහන්සේලාට මම නමස්කාර පූර්වකව පිළිගන්වා. එමෙන්ම බෝධීන් වහන්සේ කිසිදු පැකිලීමකින් තොරව අප වෙත ප්‍රදානය කළ අපවත්ී වදාළ අතිපූජ පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේත් මම ගෞරවයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා.
එමෙන්ම මේ පැමිණි බුදු ශාසන හා සංස්කෘතික ඇමති ගරු විදුරු වික්‍රමනායක මැතිතුමා, වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිනි ජසින්ත ඇලන් මහත්මිය, සියලු දේශපාලන නායකින්ද, ඔස්ට්‍රේලියානු ශ්‍රී ලංකා මහකොමසාරිස්තුමිය ඇතුළු සියලු මහකොමසාරිස්වරුන්ද, මා මිත්‍ර කන්සුල් ජෙනරාල් සන්දි සමරසිංහ ඇතුළු සියලු කන්සුල් ජෙනරාල්වරුන්ද, අනෙක් සියලු සම්භාවනීය අමුත්තන්ද, මේ පැමිණි දහස් ගණනක් පුණ්‍යවන්ත පිරිසකින්ද අවසරයි. අද දින මේ පැමිණි මහා පිරිස ලෙස බලන විට මීට වසර 5කට පමණ පෙර කුඩා කණ්ඩායමක් වශයෙන් අප ආරම්භ කරලද මේ කටයුත්තේ පෙරගමන්කරුවා වශයෙන් වචනෙන් විස්තර කළ නොහැකි ප්‍රීතියක් මම අද භුක්ති විඳින්නෙමි. මේ පුණ්‍ය භූමිය ගොඩනැගීම සඳහා ගත කරලද ඉතාම දුෂ්කර වූ වෙහෙසකර වූ කාලය තුළ මා ජීවිතයේ අන් කිසි දවසක අත් නොවැදි ආශ්චර්යන් දැකගත්තෙමි, විඳෙමි. ඒ ආශ්චර්යන් අන් කිසිවක් නොව මේ ගමන තුළ මට මුණ ගැසුණු සත්පුරුෂයන්මය. කිසිවක් බලාපොරොත්තුවෙන් තොරව මේ මහා පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් තම ධනය ශ්‍රමය කැප කළ මිනිසුන්ගෙන් මම ඒ ආශ්චර්යය දුටුවෙමි. මේ ඓතිහාසික පුණ්‍ය කටයුතු සඳහා සාක්ෂි දැරීමට අද මේ පැමිණි සියලුම පිරිසට බෝධින් වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂා ලැබේවා. සංසාර ගමනින් එතරවීමට මේ කුසලයත් හේතු වාසනා වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. මේ මහා පුණ්‍ය භූමියේ අපිටත් අවස්ථාව ලැබුණා ශ්‍රී ලාංකී අපි විශ්වාස කරන ථේරවාදී බුදුදහම වෙනුවෙන් අවස්ථාවක් වෙන් කළ ඉඩක් වෙන් කළ ඉයන් ග්‍රීන් මැතිතුමාව අපි ඉතාමත් ආදරෙන් මේ මොහොතේ සිහිපත් කරනවා. මම හිතන්නේ එතුමන්ගේ මේ ඉතිහාසය පිළිබඳ අසා දැනගන්නට සිදන්ත මේ තමයි හොඳම වෙලාව. අයබෝන් වෙල්කම්. I really appreciate the fact you've all made such an effort to come here today. His Holiness the Dalai Lama has said that one of his commitments until his death is to promote religious harmony. And for me, that conviction to promote harmony between different religions is just as important as between different types or different forms of Buddhism. And so when the local Sri Lankan group came to me, the Buddhist community, in fact Venerable Deepthar over there approached me about the need for a site somewhere local where they could practice their pujas and their prayers, a much needed vihara. We were pleased to offer them the use of some of the land here belonging to the great stupa. රෝපණාභිවන්දනා
අද මේ අසිරිමත් මොහොතට, ඓතිහාසික මොහොතට ආශිර්වාද එකතු කරන්නට ලොව නන්දසිං වැඩම කළා වූ මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද එකතු කරන්නට අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අවසරයි නම සඳහන් කරන්නට ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අපි නමස්කාර පූර්වකව ආරාධනා කරනවා ඔබ වහන්සේගේ ආශිර්වාද එකතු කරන්නට. වැඩම කළ වැඩ සිටින මහා සංඝරත්නයෙන් අවසරයි. ඒ වගේම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සංස්කෘතික හා ආගමික මාත්‍ය විජය වික්‍රමනායක මැතිතුමන්, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපතිතුමිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වෙනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන අවට නගරවල සිංහල බෞද්ධ විශාල පිරිසක් සහභාගී වෙනවා. ඒ වගේම බෝධිධම්ම විහාර භාරකාර මණ්ඩලය ඇතුළු මේ ඓතිහාසික අවස්ථාවට සහභාගී වෙන වාසනාවන්ත පින්වත්නි, එදා දඹදිව බුද්ධගයාවේ පිහිටි ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයට වැඩමවීම පිළිබඳව ඓතිහාසික කතාවක් තියෙනවා. ඒ වගේම ඒ බෝධින් වහන්සේගේ අංකුරයක් ඕස්ට්‍රේලියානු වික්ටෝරියා ප්‍රාන්තයට වැඩම කරලා රෝපණය කිරීම කියන අද මේ අපට සපයන නිමිත්ත ඉතාම වටිනවා. ශ්‍රී ලංකාවත් ඕස්ට්‍රේලියාවත් අතර රාජ්‍යතාන්ත්‍රික භාවයත්, ඒ වගේම මේ දෙරට අතර දෙරටම අනන්‍ය වූ සංස්කෘතික ලක්ෂණත් මේ බෝධින් වහන්සේ සමගම මෙහාට පැමිණුණයි කියන කාරණය සිහිපත් කරන්න කැමති. බුදුන් දුටු එකම වස්තුව හැටියටයි අපි ශ්‍රී මහ බෝධින් වහන්සේ සලකන්නේ. ජීවමාන බුදුහාමුදුරුව හැටියට අදටත් ශ්‍රී මහ බෝධින් වහන්සේට ලෝකයේ බොහෝ දෙනෙකුගේ ගෞරවය, ඒ වගේම පුද පූජාවන් ලැබමින් වැඩ සිටිනවා. දීප්ත වික්‍රමරත්න මහත්තයා කිව්වා වාගේ මේ බෝධින් වහන්සේ රෝපණය කරලා මේ බිම පුණ්‍ය භූමියක් බවට පත් කළන් පස්සේ ඔබ දුටු ආශ්චර්යයන්ට තව බොහෝ ආශ්චර්යයන් එකතු වීම ඇතැයි අප කල්පනා කරනවා. එදා සංගමිතා මහරහත් තෙරණින් වහන්සේ 11 වූ මහරහත් තෙරණින් වහන්සේලා සමගින් රන්තලියක හිඳුවා ලංකාවට ජයශ්‍රී මහබෝධීන් වහන්සේගේ දකුණු අංකුර ශාඛාව වැඩම කෙරුවා. ඒ ඉතිහාස කතාව නැවත වතාවක් ඔබට බොහොම අපූර්වට සිහිපත් කරවන්නටයි අපි මේ සූදානම් වෙන්නේ.
සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ වක් මල් කිනිටෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ වක් මල් කිනිටෙන් I'm really honoured to join you today for this momentous occasion. To begin, I too acknowledge the traditional owners of the land on which we meet, the Dja Dja Wurrung, pay my respects to leaders and elders past, present and future, and acknowledge and pay my respects to any First Nations people here. I also acknowledge the many distinguished guests here today. Greater Bendigo is privileged to be the home of the Great Stupa, a place of peace, inclusion, and quiet reflection for all who seek it. The Stupa is the perfect place for Australia's first authenticated sapling of a Bodhi tree to be planted. And Bendigo is so proud to be the custodian of this uniquely special offering. The sapling is an invaluable gift from the people of Sri Lanka and is also an opportunity to strengthen cultural ties between Australia and Sri Lanka. The sapling sits within the Vihara site here at the Stupa, which is another fantastic demonstration of the rich traditions of Buddhist culture. And now with the sapling, I look forward to the Vihara becoming a popular pilgrimage place. Venerable Palagama Tero and Senior Sangha from Sri Lanka, thank you also for gracing us with your presence here today. And it is a deep honour and privilege to join you on such a rare and special occasion. As we look over at that beautiful, beautiful sapling, as we go forward this afternoon to plant the Jaya Sri Mahabodhi tree, we do so knowing it will flourish for generations to come. Just as the roots of this tree have lived in Sri Lanka for the 2,300 year history that it represents. We know how countless Buddhists have been shaded by its leaves in contemplation and in meditation. And in this sapling, a direct descendant of that sacred Bodhi tree, that living history endures. And here in Bendigo, we are so proud that it will put down new roots. It will inspire our children and our children's children as a symbol of community and connection. That symbolism has been on such wonderful display and a celebration here this afternoon. Thank you.
ඓතිහාසික අවස්ථාව මව්බිමෙන් හැතැම්ම දහස් ගානකට මෙහා අපට උදා කරලා දුන්න යන් ග්‍රීන් මහත්මා වගේම අපේ කල්යාණ මිත්‍ර දීප්ත වික්‍රමරත්න ඇතුළු ඒ සංවිධායක මණ්ඩලයෙන් අවසර. අපේ අද ඒ ඓතිහාසික වූ පාරිශුද්ධ වූ ශ්‍රී මහා බෝධි අංකුරයක් ඕස්ට්‍රේලියානු මහද්වීපේ රෝපණය කරන මේ බුදුරජාණන් වහන්සේගේ සංකේතයක්. අපි එකිනෙකා කෙරේ ගෞරවයක් ඇති අයද, එකිනෙකා කෙරේ අවබෝධයක් ඇති අයද, එකිනෙකා කෙරේ ආදරයක් ඇති අයද සංකේත පමණක් භාවිතා කරමින් ඒ සංකේතවලට ගෞරව දක්වනව හැර මිනිසුන් වශයෙන් අපේ සිත් තුළ රෝපණය කරගත්තේ කුමක්ද? ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, තණ්හාව මේවා නොවේද? අපි අතර තිවිච්ච මනුස්ස ගුණධර්ම වේමනකොට කොයිතරම් අපෙන් ඈත් වෙලාද? මම ඔබෙන් ඉල්ලන්නේ ඔබ හැතැප්ම දහස් ගානකට එහා මාතෘභූමියේ සිට මේ පැමිණ සිටින ඔබේ සිත් තුළ අර මනුස්ස ගුණධර්මයන් රෝපණය කරගන්න. අපි හැමෝම මැරෙන මිනිස්සු. කවුරුත් සදාකාලිකව මේ ඉන්න ආවේ නැහැ. අපි ජීවත් වෙන්නේ කෙටි කාලයයි. ඒ කෙටි කාලය තුළ එකිනෙකාට උදව් කරමින්, එකිනෙකා කෙරේ ගෞරවයක් දක්වමින් කටයුතු කරන්නේ නම් කොයිතරම් අගනේ. මේ බෝධිධම්ම විහාරය අනුරාධපුර මහා විහාරයට බාර කිරීමේ මේ කටයුත්තේදී අපි ආරාධනා කරනවා අනුරාධපුර අටමස්ථානාධිපති, ඒ වගේම නුවර කලාවිය ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට, දීප්ත වික්‍රමරත්න මහතා, ඒ වගේම ඉයන් ග්‍රීන් මහතා අතින් අද දවසේ නිල වශයෙන් පූජා කරන බෝධිධම්ම විහාරයේ අනුරාධපුර මහ විහාරයට ලංකාවේ අනුරාධපුරයේ සිට වැඩම කළා වූ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද්දේ අද දවසේ සිට බෙන්ඩිගෝ විහාරය අනුරාධපුර මහ විහාරයේ විහාරවලින් එකක් බවට පත්වනු ඇත. ශ්‍රී සුගත තථාගත ත්‍රෛලෝක්‍ය විරාජිත භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ වාරයක් නෙකවිධ බෝධිසත්ව කුලයන් හිපිද ඇස් ඉස් මස් ලේ අඹු දරුවන්ද මහරජන්ද පවා දන් දෙමින් පාරමී ධර්මතාවයන් පරිපූර්ණ කොට සිද්ධාර්ථ මහා බෝධිසත්ව ආත්ම භාවයේදී සෞ කෙලෙසුන් නසා දස මරසෙන් පරදා එදා බුද්ධ ගයා ශුද්ධ භූමියේ විජයශ්‍රී ජයශ්‍රී බෝධිරාජානන් වහන්සේ පාමුල තුන් ලෝ ධාතුවටම අග්‍රව ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව ඒකාන්ත සත්‍යයි. ඒ අසම සම වූ අංගී රස වූ අසරණ සරණ වූ අප අමාමෑණී බුදුරජාණන් වහන්සේ පිටදුන් ඒ මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ අංකුර ශාඛාවක් එදා ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී දෙවන පෑතිස් රජ දවස අනුබුදු මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේගේ මග පෙන්වීමෙන් සංගමිත්තා මහරහත් තෙරණියගේ පින්බර සුරතින් මේ උතුම් ධර්මද්වීපයට ගෞරව සම්ප්‍රයුක්තව වැඩම කරවාගෙන විත් අනුරපුර පුණ්‍ය භූමියේ මහමෙවුනා උයනෙහි හුදී ජන වන්දනාව සඳහා රෝපණය කළ බවද ඒකාන්ත සත්‍යයි. ඒ උත්තම බෝසමිඳුන්ගේ අංකුර ශාඛාවක් ශ්‍රී ලංකා මහී මණ්ඩලයේහි සිට ආදර ගෞරවයෙන් සාදර භක්තියෙන් වැඩමවාගෙන විත් ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වූ පොසොන් මස නවවන ඉරුදින ව්‍යවහාර වර්ෂ 2024 වූ ජුනි මස නවවනදා ශ්‍රී සම්බුද්ධ ශාසනයෙහි චිර පැවැත්ම අදිෂ්ඨාන පූර්වකව ඔස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ නගරානුබද්ධ බෝධිධම්ම විහාර පින්බිම තුල රෝපණය සඳහා පූජා කිරීමත් බෝධිධම්ම විහාරය අනුරාධපුර මහා විහාර පරම්පරාවට ශාසනික වශයෙන් පූජා කිරීමත් අතිවන්දනීය පූජනීය මහා සංඝරත්නයද කාය සාක්ෂි වශයෙන් තබාගෙන මෙරට වෙසෙන ශ්‍රද්ධාකාමී සදැහැති බොදුදනන්ගේ සාදුනාද මැදේ
මේ පුණ්‍යවන්ත දින ශුභ මොහොතින් සිදු කෙරෙනා වගයි. සාදු සාදු සාදු. ශ්‍රී ලංකාව වෙනුවෙන්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අපි ආරාධනා කරන වේදිකාවට බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාටත් මේ කටයුතු සමගින් එකතු වෙන්නට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බෝධීන් වහන්සේ ඔස්ට්‍රේලියානු රජයට වන්දනා කරන්නට, එහෙම නැත්නම් පූජා කරන්නට එකතු වෙන්නට කියලා, ඒ වගේම අපි ආරාධනා කරනවා මහා සංඝරත්නය අතින් ඔස්ට්‍රේලියානු රජයට අද දවසේ මේ උතුම් වූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පූජා කරන්නට. ජයශ්‍රී මහා බෝධි රෝපණාභි වන්දනා, රෝපණාභි වන්දනා. සොන්දි බන්දු දේවතු සම්බ මංගලං රක්කන්දු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොන්දි බවන්තු දේවවතු සම්බ උන්වහන්සේ බොහොම සුරක්ෂිතව රැක බලා ගත්තා. ඉතින් මේ රැක බලා ගත්තා වූ බෝධීන් වහන්සේ මේ මහා පුණ්‍ය භූමියේ රෝපණය කරන්නටයි මේ සූදානම් වෙන්නේ. මවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ සංඝානු අද සිට මේ මහා පුණ්‍ය භූමියේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාව වැඩම සිටීවි. මේ සීත ඍතුවත්, ගිම්හාන ඍතුවත්, සරත් ඍතුවත් සියලු ඍතුන් දරාගෙන උන්වහන්සේ වැඩ වාසය කරාවි. උන්වහන්සේට සෙවන සැලසූ, උන්වහන්සේට ශක්තිය එකතු කළ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙන්ඩිගෝ නගරයේ මේ බෝධිධම්ම විහාරයේ සියලු ඍතුන් දරා ගනිමින් විරාජමාන වැඩම වාසය කරාවි. උන්වහන්සේගේ ආශිර්වාදයේ ඔබ සියලු දෙනාට එකතු වේවි. ඔබ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දක්නා තුරු
මේ එකතු කරගත්තා වූ පින ඔබ සියලු දෙනාට නිවන් දකින්නට හේතු වාසනා වේවි. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාව බෙන්ඩිගෝ බෝධිධම්ම විහාරයේ රෝපණය වූ අගස්තේම අද පජන් ඔබට වන්දනාමාන කරන්නට පොළොන්නරුව සමාධි බුදු පිළිමේ අනරුවක් මේ මහා පුණ්‍ය භූමියේ වැඩවාසය කරනවා. ඉතින් ඒ බුදු එවැගේම තමයි බුදු පිළිම වහන්සේ මේ අවස්ථාවේදී නිරාවරණය කිරීම සිදු වෙනවා. හොඳයි, දූල පුතාලා මේ උතුම් උත්සවය බලලා හුඟක් සතුටු වෙන්න ඇති. ඒ වගේම හුඟක් ජාතිය ඉගෙන ගන්නත් ඇතිනේ. ඉතින් අපි අද වැඩසටහන මෙයින් සමාප්ත කරනවා. නැවතත් මේ වගේම වැඩසටහනකින් ඔයාලා අපි හමු වෙනතුරු ඔයාලට අයුබෝවන්.